වූ ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ශාන්ත ගුණවර්ධන මහතා විසින් මෙම ධර්ම දානය සඳහා දායකත්වය දරා තිබෙනවා උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් සුවහසක් ජනයාට නිවැරදි ධර්මය කියා දීමට වෙරදරන ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනය සැලසේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පිං හේතු වාසනා වේවා වසර 30ක් ආයු වළඳා දැනට වසර 6කට පෙර දායකත්වය දරූ අය අතරින් වියෝ වූ ශශී ගුණවර්ධන පුතුණුවන් ඇතුළු පිං අනුමෝදන් විය හැකි සංසාරගත සියලු ඥාතීන්ට මේ පිං අනුමෝදන් වීමෙන් ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ පිං හේතු වාසනා වේවා රෝග බියෙන් පෙළෙන සියලුම සත්වයින්ට මේ පිං ආශිර්වාදයක් වේවා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියා ආශිර්වාද කරමු नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नैदं अट्टकतं बिम्बं नैदं පරකතං අගං හේතු පටිච්ච සම්භූතං හේතු බංගානි රුජ්ජති ධර්මදේශනා මාධ්‍ය ලෙස ප්‍රඥානාලිකාව තෝරා ගත්තා වූ දවසේ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ සිටින්නා වූ ධර්මශ්‍රෝණා බිලාසි සදහැබර පින්නතුනි ඊට වැඩගත් ඊට ගැඹුරු මාත්‍රකාවක් විවරණය කරන්නයි මේ සෝදානම් වෙන්නේ විශේෂයෙන් මේ මාධ්‍ය ආරම්භයේ පටන් මිහි රැඳී සිටින කෙනෙක් වශයෙන් සහ සරලතෙන් පටන් ගැඹුරට ධර්මදේශනා සිය ගණනක් කළ කෙනෙක් වශයෙන් උයි මේ කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ සාමාන්‍යයෙන් මේ ගාතාව ඔබේ නිවෙස්වල අවමගුලකදී ඇතම් අනුශාසකින් වහන්සේ නමක් විසින් ඔබට කරනවා ඇහිලා තියෙන්න පුළුවන්. එහි අර්ථයත් පැහැදිලි කරමින් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේක තුල තියෙනවායි කියන එක. මේක තුල විග්‍රහ කරන්නේ සිදුවීමක් නෙමෙයි අනුගමනීය ප්‍රතිපදාවක් කියන එක පැහැදිලි කරන්නයි මම මේ කාලය ගන්න කල්පනා කරන්නේ. අත්තකතං කියන්නේ තමන් කරපු දෙයක් කියන එක. ඉදං කියන්නේ මෙය. බිම්බං කියන පදේ තමයි අපි හොයාගන්න ඕන. බිම්බ කියන පදය බාහිර වස්තුවකටත් කියනවා ශරීරයටත් යොදනවා වගේ කියලා හිතෙනවා. නමුත් කය හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන කාරණේ තත්වඩා තවත් එහාට කය තුල සිදුවෙන්නා වූ පංචස්කන්ධ නම් වූ ක්‍රියාදාමයකුත් තියෙනවා. බිම්බ කියන්නේ ඒක වෙන්නත් පුළුවන්. එතකොට එහෙමනම් මේ පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ නැත්තම් කය තමන් හදපු එකකුත් නෙවෙයි කියලා කියන්නේ. නයිදං පරකතං අගං. පර අන්නය කතං කරපු ලද අගං දුක්. මේ අනුන් හදපු දුකකුත් නෙවෙයි කියලා කියනවා. මේ වචනේ මතක තියාගන්න මේ නයිදං පරකතං අගං කියන පදේ මතක තියාගන්න මෙතන මේ ගැටලුවට විසඳුම මේ ගාථාව තුල තියෙනවා. ඊළඟට හේතු පටිච්ච සම්භූතම් මෙන්න මේ පද දෙක තමයි අපට ලෞකිකාර්ථයෙන් විවරණය කරනවා ඇහිලා තියෙන්නේ සම්භූතම් හටගන්නවා පටිච්ච එකතු වීමෙන් හේතු එතකොට ඒ හේතු බිඳුනොත් අවසන් වෙනවා හේතු බංගාවේ බංගෙන් නිර්යාමෙන් නිරුද්ධ වෙනවා නමුත් මේක අපි සාමාන්‍ය සමාජයේ දකින්නේ අර
අවමගුල් උත්සවයකදී කෙනෙකුගේ මියාමට මව්පියන්ගේ එකතු වෙන්න එහෙම නැත්නම් ඝන කායක කුසල කුසල කර්මයන්ට අනුව හට ගන්නවා නැත්නම් ආයුස් උස්මාත්‍ය විඥානං ආයුස උනසුම තියෙනවා ඒක තමයි ශාරීරික පැවැත්මට හේතු එතකොට හිතයි ඉවන් වී ගියාද උස්ම ගැනීම නතර වුණාද ඊට පස්සේ හේතු බංගා ඊට පස්සේ කය පොළොවට පස් වෙනවා මේ තමයි ඔබ දන්න සරල අර්ථය හොඳයි එතකොට දැන් පරකටන් අගන් වල ලිස්තුම හම්බ වුණාද එනිසා මේක නෙමෙයි මේකේ අර්ථය මිට වඩා ගැඹුරු සහ සුන්දර අර්ථයක් පවතින්නේ ඒකයි මම කිව්වේ බිම්බම් යන්නට කය ගන්නවට වඩා ඊට වඩා ගැඹුරින් ගන්නක හොඳයි කියලා සමනේ මම දකින්නේ බාහිර තියෙන වස්තු හැම දෙයකම හැඩයට බිම්බ කියලා කියනවායි කියලා එව හඳුනා ගැනීම සඳහා ඇසතර පහළ වෙන්නා වූ සෙවණැල්ලට ප්‍රතිබිම්බ කියලා කියනවායි කියලා. එතකොට කය කියලා කියන්නේ මෞපියකත්වක පමණක් නොව අතීත තමන් සතු කර්ම ශක්තියක විපාකයයි. අනාගත විපාකයයි. අතීත කර්ම ශක්තියක විපාකයයි. ඊළඟට දරුවෙකුට ඔය අපි කතා කරන්නා වූ ආර්ය සත්‍ය සඳහන් වෙන්නා වූ පංච උපාදානස්කන්ධයේ දුක කියන එක නෑ. ඔහු තාමත් බාහිර ලෝකෙත් එක්කලා ඇලෙන්නේ ගැටෙන්නේ නැති කෙනෙක් වශයෙන් සරල සුන්දර ජීවිතයක් ගත කරනවා. නමුත් මේ පරකටන් අගං කියන කේ තේරුම අගමූල සූත්‍රය කියලා පැහැදිලි කරලා තියෙනවා අග අග කියන වචනේ තේරුම දුක්ඛ කියන එක. එතකොට බුදු සමයේ දුක කියන එක අපි තේරුම් ගන්න ඕන බාහිර ලෝකේ තියෙන දෙයක් වශයෙන් නෙමෙයි. ඒ වගේම ලෝකයාට පෙනෙන සමහර වේදනා වශයෙන්ුත් නෙමෙයි. අපි දන්න දෙයක් නම් බුදුරේ එක පැහැදිලි කරන්න ඕන නෑ. නමුත් මේ භවෙන් භවයට පැවැත්මෙන් පැවැත්මට සසර නිමාවක් නැතුව ශරීරය අතහැරුණාට එකතු කරගත්ත දේවල් අතහැරුණාට මිනිමාවක් නැත්තේයි. එහෙම නැත්නම් රට ජාති ආගම කුමක් වුණත් මේ සිදුවෙන්නා වූ ලෝක ධර්මතා හැමුවේදී අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේයි මරණයට අකමැතියි. ඒකට තිබෙනවා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා වචනයක්. සාරාංශ කරලා කියනවා නම් අටලෝ දහමවත් බාහිර හේතුවත් නෙමෙයි මේ පංච උපාදානස්කන්ධේ නම් වූ දෙයක් අපි තුල පහළ වීම තමයි අපට මේ දුක් ගෙනත් දෙන්න හේතු වෙන්නේ කියන එක පෙන්ලා තියෙන්නේ. එහෙනම් මේකේ පෙන්වන්නේ බෙද්දුක කවුරුත් කළප එක නෙමෙයි හේතු සමවායෙන් එකතු වීමෙන් හටගන්නේ. අර ජීවත් වෙන්න තියෙන හේතු වෙනුනේ මරණයටපත් වෙනවා කිව්වට අපි දුකින් නිදෙන්නේ නැහැ. එහෙනම් හේතු හා සමවායෙන් හටගන්නා වූ දුක හේතු බංග කිරීමෙන් නැති කරන්න පුළුවන්. අන එහෙමයි මම දකින්නේ මේකේ පවතිනා වූ ගැඹුරු අර්ථය. ඉතින් අපි තව ටිකක් මේකට වචනේ ගනිමු. හේතුඵල ධම කියන්නේ මොකද්ද කියලා ගන්නකෝ. හේතුඵල ධම කියන්නේ පටිච්චසමුප්පාදේ කියලා කියනවා. පටිච්චසමුප්පාදේට හේතුඵල ධම කියලා කියන්නේ. එතකොට ඒකේ හේතුඵල හේතු නිසා ඵල. ඒක බුදුන් වහන්සේ පහළ වෙනතරෝ මේ හේතුඵල න්‍යාය තමයි ක්‍රියාත්මක වුනේ. බුදුන් වහන්සේ අර හේතු නිසා හේතු නැති කිරීමෙන් ඵල නිරෝධය කළේ. එහෙනම් මේ හේතු බංගා නිරුජ්ජති කියන එක වර්තමානයේද ක්‍රියාත්මක වෙන්න ඕන කාරණයක්. අර හුස්ම ටික නැති වෙලා මනුස්සය මැරුණා කියන එක කියන්නේ නෙමෙයි යදන්ට ඕන. හේතු මොනවද? පටිච්ච වුණාම සම්භූතම් වෙනවා. හොඳයි ඒ හේතු ටිකම පටිච්ච නොවුනොත් ඵලය හට ගන්නවද? ලෝකේ හේතුඵල බුදු සමයේ හේතු නිරෝධෙන් ඵල නිරෝධය.
එන මෙහෙමයි අපිට මේක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එවිට මේ හේතු කියන කාරණාව ජීවිතේ පුරාම එකක් වශයෙන් අරගෙන විසඳ ගන්න බැහැ අපට. එහෙම ජීවිතේම පුරාම කාලයක් අපිට ලැබෙන්නේ නැහැ. අපි ඇස්සේ පෙනුමට අපි ළමා කාලේ ජීවත් වුණා, දැන් ජීවත් වෙනවා, මයන්තුන් ජීවත් වෙනවා කියලා කිව්වට මේ ජීවිතේ ගතවන්නේ මොහොතින් මොහොත. මොහොත්තම්පි. ඒ මොහොත තුල තමයි හේතු පටිච්ච වෙන්නේ සහ දුක හට ගැනීම සිදු වෙන්නේ. ඒ හේතු බිඳින්න පුළුවන් නම් දුක හට ගන්නෙත් නෑ මේ මොහොතේම. දැන් බලන්න මෙන්න මෙහෙම කතාවක් ආනන්ද සූත්‍රයේ තියෙනවා. එකක් වැඩිමින් හතරක්, හතරක් වැඩිමින් හතක්, හතක් වැඩිමින් දෙකක් වැඩෙන න්‍යායක් තියෙනවා කියලා. එකයි එතකොට. එකක් නම් අවුරුද්ද පුරාම ජීවිත කාලයෙන් පුරාම නේ, එකක් නම් මොහතකින් සිදු වෙන දෙයක්, මොහතක සිදු වෙන දෙයක්. ඒ අග තියෙන දෙක හරි වටිනවා. ඒක තමයි බුදුන් වහන්සේ වදාළ පරිදි භාවිතා කිරීමෙන් ලැබෙන දායාදය. ඒකේ අනිත් පැත්ත තමයි හේතුඵල ධර්මයේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය භාවිතා නොකරන්නේ නම් ලෝකෙට අහුන හේතුඵල ධාමේ විපාකය. හේතු පටිච්ච සම්භූතන්නම් එහෙනම් ඒකට අවිද්‍යා සංකාර. හේතු බංගා නිරුජ්ජති නම් ඒක විද්‍යා විමුක්ති. අවිද්‍යා සංකාර කියන තැනට විද්‍යා විමුක්ති. මෙන්න මෙහෙමයි මේක මේ මොහතේ ක්‍රියාවලිය බවට පත් වෙන්න ඕන. එතකොට මේ සිද්ධිය මම දකින්නේ ජීවිතයක් තුළ වුණාට අරමුණක් තුළ සිදුවෙන දෙයක් කියලා. සයාකාර අරමුණු ලෝකේ ජීවත් වෙනකොට අපි ගන්නකොට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණ තුළ සිදුවෙන දෙයක් තමයි මේ අවිද්‍යා සංකාරය කියලා කියන්නේ. එතකොට ඒක අපි දවස් තුනක් සම්බන්ධ කරලා ගන්නවා වගේ ගන්න නැතිව ජීවිත තුනක් වශයෙන් සම්බන්ධ කරලා ගන්නේ නැතුව ඊයේ අද සායට කියලා අරමුණ තුළම ඊයේ සහ අද සහයට තියෙනවද නැත්නම් අතීතේ වර්තමාන අනාගත තියෙනවද කියලා ගැඹුරින් හොයලා බලන්න ඕන. ඔබ ළමා කාලේ මතක් කරගන්න. මට මතකයි මම පොඩි ළමෙක් විදිහට හිස් ගිනි පෙට්ටි අරගෙන ගිනි පෙට්ටි වලින් සෙල්ලමක් කළා. ගිනි පෙට්ටිය කියන එකේ පිටපැත්තේ පෙට්ටිය වගේම ඇතුලේ කොපුවක් තියෙනවා. මේක තමයි කූරු ගවඩා කරලා තියෙන්නේ. ඒක එළියට ගන්න පුළුවනි. කූරු තියෙන කොටත් ගන්න පුළුවනි, නැතත් පුළුවනි. ඒක පෙට්ටිය හා සමානව ගවඩාවක් ඇතුළේ තියෙනවා. ගිනි පෙට්ටිය තනි එකක්. නමුත් අපි මේ ගිනි පෙට්ටි පේලි හදනවා. එක ගිනි පෙට්ටියක ඇතුළත කොටස භාගයක් එළියට ගන්නවා. එතකොට ඒකේ භාගයයි තියෙන්නේ, ඉතුරු භාගය එළිය තියෙන්නේ. ඊළඟ ගිනි පෙට්ටියේ භාගයක් මේකට සම්බන්ධ කරනවා. එතකොට ඒකේ භාගයක් එළියට යනවා. ඒකට තව එකක් හයි කරන්න පුළුවන්. මේ විදිහට පිටින් පේන ගිනි පෙට්ටිය ඇතුලේ දෙපැත්තට සම්බන්ධ කැලි දෙකක් තියෙනවා. මේ දෙක විසින් අනික් වට සම්බන්ධ වෙන්න, අතීතයට සම්බන්ධ වෙන්න පුළුවන්, අනාගතයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මම කියන දේ කරලා නැත්නම් ගෙදර ගිහින් අත්හදා බලන්න කියන දේ අහලා. මෙන්න මේ වර්තමාන පිටුර වෙන පෙට්ටිය වගේ තමයි වර්තමාන ස්කන්ධ පංචකය කියලා කියන්නේ. නමුත් ඒක ජොයින්ට් කරලා තියෙනවා නම් දෙපැත්තට ඇතුළත තියෙන පෙට්ටි අතීත පැත්ත තමයි අතීත හේතු කියලා කියන්නේ. නමුත් ඇතුළතින් ඉදිරියට තබන කොටස තමයි වර්තමාන හේතු කියලා කියන්නේ. ඒ ඉදිරියට කෑල්ලක් තියෙන නිසා තමයි ඊළඟ ගිනි පෙට්ටිය මේකට සම්බන්ධ කරන්න පුළුවන්කමක් තියෙන. නැත්නම් බෑ.
පිටින් පෙනෙන්නේ වර්තමාන ස්කන්ධ පංචකේ වුණාට ඒකේ අතීත හේතු සහ වර්තමාන අතීත හේතු සහ අතීත ඵල සහ වර්තමාන හේතුත් තියෙනවා. මෙන්න මේ වගේ මේ සසර සම්බන්ධය කියන එකත් අතීත හේතු සහ වර්තමාන ඵල වර්තමාන හේතු තැබීමෙන් අනාගතයක් සකස් වෙන්නේ. මේ මම කතා කරන අතීත වර්තමාන අනාගත සිංහල භාෂාවේ අතීත වර්තමාන අනාගත නෙවෙයි. 20 වෙනි 19 වෙනි 21 වෙනි නැත්නම් 20 වෙනි 21 වෙනි 22 වෙනි සියවසේ 20 වෙනි එක අතීතයේ 21 වර්තමානයේ 22 අනාගතයේ එහෙමත් නෙවෙයි. ඊයේ අද හෙට එහෙමත් නෙවෙයි. ඔරලෝසුවේ තත්පර තුනක් මේ තත්පරේ දැන් පෙර තත්පරේ පසු තත්පරේ වගේ ඊටත් වඩා සිවු. ඒ වගේ මොහොත. මෙන්න මේ මොහතක ක්‍රියාදාමයේ අනවබෝධය මිනිසා විසින් බුදුවරේ පහළ වෙනතරම කරන්නා වූ මෝඩකමක්. ඒක දිනු මාවතල් තියෙනවා. දිනු පියවරවත්. නමුත් ඒක මෝඩකමක්. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කිව්වේ. බුදුවර ලෝකේ පහළ වුණේ අවිද්‍යාපත්‍ය සංඛාරා පවත්තන්න නෙමෙයි, අවිද්‍යා නිරෝධයෙන් සංඛාරය දේශනා කරන්න. ඒ නිසා මම උපකල්පනය කරන ලබනවා මේ අනුගමනීය ආරි සත්‍ය බුදුරු දේශනා කර වදාළේ පංචස්කන්ධයක් තුල පංච උපාදානස්කන්ධයක් තුල කියන එක. එහෙනම් අපිට පංච උපාදානස්කන්ධය තුල හේතුපටිච්ච සම්භූතං සහ හේතුබංගා නිරුජ්ජති තේන්න ඕන. මතකද බලන්න. ඒකයි මම කියන්නේ මේක ටිකක් සුන්දරතර ගැඹුරු කාරණයක් කියලා. හොඳයි, ගිනි පෙට්ටිය අතීත පැත්ත කැලලක් තියෙනවා, ඒ නිසා වර්තමාන පෙට්ටිය සම්බන්ධ කරලා තියෙනවා. අනාගත කැලලක් නැත්තම් ඉහාට සම්බන්ධ කරන්න පුළුවන්ද? එතනම නිමා වෙනවා නේද පෙට්ටිය? පිටින් පෙට්ටිය වුණාට ඇතුලෙන් අතීතයටයි අනාගතයටයි සම්බන්ධ කරලා. ඒ නිසා ගිනි පෙට්ටි පේලියක් හදන්න පුළුවන්. මේවා ඉතින් අර බුද්ධ කාලේ ගිනි පෙට්ටි තියෙන්නේ නැහැ. මගේ ළමා කාලේ මම දැකපු දෙයක් මේක ඉතින් කල්පනා කරගෙන ඉන්නකොට ගැලපෙනවා මේ ස්කන්ධ පංචකයේ තුල. එක ස්කන්ධ පංචකය තුළ අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු තියෙන්නේ කොහොමද උපමාවකින් පෙන්වන්නේ කියලා. ඒ නිසා අපට මේ හේතුඵල සම්පූර්ණ පටිච්චසමුප්පාදයේ මේ කියන්නේ හේතුඵල කියන එකනේ. එහෙනම් අපි හේතුඵල ඉස්සර වෙලා පැවැත්ම හොයාගනිමු. හේතු පටිච්ච සම්භූතං හොයාගනිමු. අනතුරු හේතු බංගා නිරුජ්ජති හොයා ගන්න වෙනවා. මොනවාද හේතුඵල? මිනිසා පුද්ගලෙක් වශයෙන් මේ වර්තමාන මොහොත තුළ තමයි පව් හේතුවෙක් රැස් කරන්නේ, පින් හේතුවෙක් රැස් කරන්නේ, ධ්‍යාන හේතුවෙක් රැස් කරන්නේ. තුනම කරන්නේ නැහැ, තමන් කරන එක දෙයක්. එහෙනම් අපි මම දකින්නවා මේ සංසාරය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකමේ අනාගතය කියලා. මිනිසුන් අතරින් සිදුවෙන ආ වූ ත්‍රිවිධාකාර ක්‍රියාකාරීත්වයක් තමයි තුන් භවය හදන්නේ. ඒක තමයි හේතුඵල. අපි ඒකට කතා කරනවා පව් හේතුවල පව් කබේ කාම දුගතිය කියලා, පින් හේතුවල පින්ඵලය කාම සුගතිය කියලා, ධ්‍යාන හේතුව ධ්‍යානඵලය කාම රූපී අරූපී බව කියලා. මේ කාම රූප අරූප බවත්‍රේම පවේ පිනේ ධ්‍යානේ අනාගත ඵලයයි. එතකොට වර්තමානයේ මේ මොහොත් මේ අපි මේ හේතු තියෙනවා. ඒ පිළිබඳ අපට සුපුරුදු සාක්ෂියක් මතක් කරගන්න බලුවනි. මේ පැවැත්ම ජීවිතයෙන් අවසන් වෙන්නේ නැත්තේ කුමක් නිසා කියලාද බුදුන් වහන්සේ වචකොත්තට වදාරන්නේ? සෝ උපාදානස්ස කෝහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි. උපාදාන සහිතෝ විට මම උත්පත්ති පනවනවා. නොඅනුපාදානස්ස. උපාදාන රහිතයාට නෙවෙයි. අන්න එහෙනම් මේ පව් උපාදාන හේතුවේ ඵලය, පින් උපාදාන හේතුවේ ඵලය, ධ්‍යාන හේතු උපාදාන හේතුවේ ඵලය තමයි සසර නැත්තං අනාගතය කියන්නේ.
මතක තබා ගන්න. එහෙනම් අපි හේතු තබන හැටි තේරුම් ගන්න පුළුවන් නම් අපිට බණ තේරෙනවා වෙනවා. මේ සියුම් ධමයක් කියන්නේ ඒක නෙමෙයික. ඔය ඔය සූත්‍රවල පෙන්නනවා පරිහාණ ධම්මං සහ අපරිහාණ ධම්මං කියන කාරණේදී පරිහාණය සඳහා පෙන්නනවා ගම්බීරේසු තානාටානේසු පඤ්ඤාචක්කුං න කමති කියලා. ගැඹුරු තැන් කරෙහි ප්‍රඥාසෙව නොවීම පරිහිමට කාරණයක්. ඒ වගේ නොපරිහිමට කාරණේ ගම්බීරේසු තානාටානේසු පඤ්ඤාචක්කුං කමති. ගැඹුරු තැන් කරෙහි ප්‍රඥාසෙවමු එන්ට වෙනවා. මම දකින්නේ සේවස් ගණනාවක් තිස්සේ අපි මේ ගැඹුරු තැන් කරෙහි ප්‍රඥාසෙවමු කරන්නේ නැතිව පෘථග්ජන මට්ටමින් හේතුඵල විග්‍රහ කරමින් පැවැත්මේ හොඳ පැත්තට හදාගත්ත බෞද්ධකමක් සසර පැවැත්ම හොඳ පැත්තට හදාගත්ත බෞද්ධකමක් තුළ බහුතරයේ ක්‍රියාත්මක උනායි කියලා. එතකොට උන් හේතුපටිච්ච සම්භූතං අරුණාම හේතු බංගා නිරුජ්ජති පාවිච්චි කළේ නැහැ. ඔවුන්ට පවතුලත් පින තුලත් ලෞකික ධානය තුලත් අනාගත පැවැත්මක්. පවෙන් පරලෝ යාම සතරාපත්තියේ ඵලය. පිරින් පරලෝ යාම කාමසුරප්තකාම ස්වර්ගයේ එකක ඵලය. ධානයෙන් පරලෝ යාම බබලව ඵලය. එතකොට මෙහි තමයි හේතු එකතු කරලා තියෙන්නේ. හේතු පටිච්ච තමයි අර සම්භූතම් තියෙන්නේ. එහෙනම් අපිට මේ හේතු එකතු කිරීම කියන කාරණාව මීට වඩා සියුම්ව බලන්න පුළුවන් වෙන්න වෙනවා. ඔබට මමත් සමග මේ ගමන එන්න පුළුවන් නම් මම මේ පැහැදිලි කරන කාරණාව ඔස්සේ එහෙනම් ඔබට ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල එකකින් කියලා දුන්නාම මේ හේතුපටිච්ච සම්භූතං තේරෙන්න වෙනවා. අන්න එතකොට තේරේවි ප්‍රමාදය කියන්නේ මොකක්ද කියලා. අන්න එතකොට තේරේවි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ මොකක්ද කියලා. තේරුණා නම් ඔහුට ඊට පස්සේ මේ මොහොතම අවිද්‍යාපත්‍ය සංඛාරා වෙනුවට අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයට අර හේතු බංගා නිරුජ්ජති කියන වැඩේ පටන් ගන්න සිද්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් තිබෙන ගාථා පාඨයක් මට පාඩම් වෙලා තියෙනවා අවුරුදු 40කට පෙර. එදා නම් ග්‍රේට් වගේ පාඩම් කරේ විතරයි කලේ. ඔක සිංහල පාලිය පාඩම් කරන සිංහලට පාඩම් කරගත්තා. නමුත් අද නම් මම මේක කටපාඩම කරන්න ඕන නැහැ. මම අද දකිනවා මේක. මේ ගාථාවෙන් පෙන්නන දේ මිනිස්සුන්ගේ ඇස තුළ කන තුළ නාසය තුළ සිදු වෙනවා දකිනවා. එහෙනම් මට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එහෙනම් අපිට මේ බුදුවරයෙක් මුණ ගැසෙන වශයෙන් නැති තාක්කල් අපි කොතරම් උගත් බුද්ධිමත් ධනවත් කෙනෙක් වුණත් අපි තුළ පැවැත්මක් සිදු වෙනවා. අර ගිනි පෙට්ටියේ පිටපියන පේන්න තිබුණාට ඇතුළතින් අතීතයට සහ අනාගතයට කැලි දෙකකින් සම්බන්ධ කරන්න පුළුවන් වගේ අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගත ඵලයක් හොදින් හේතුව තැවීම කියන මේ උගලට අහු වෙලා මේක තමයි මාරබන්ධනය. දැන් මේ උගුල තන්තං ගෝතම පුච්චාමි කොයි මං විජටේ ගටන් මේ ගැටේ ලෙහන්නේ කොහොමද? ඔබට මම මේ කියන කරුණු ඔස්සේ දකින්න පුළුවන් නම් මේ ගැටේ ගැහෙන තැනත් මෙතන ගැටේ ලිහෙන තැනත් මෙතන. ඒ නිසා මේක වර්තමාන මොහොත තුල තමයි මිනිසුන්ට වරදින්නේ. වර්තමාන මොහොත තුල තමයි නිරූපණය කරගන්න ඕන. හේතු පටිච්ච සම්භූතනුත් වර්තමානේ හේතු බංගානම් ඒකත් වර්තමානේ නම් නිරුජ්ජති. මේ ගාථාවට කියන්නේ අතීත හේතු පංච ඉදානි ඵල පංචක. ඉදානි හේතු පංච ආයතින් ඵල පංචක. මාධ්‍ය දෙකක් හෝ තුනක් තුල ධර්මදේශනා පහ බැගින් කරමින් යම් යම් වකවානුවල 14 15 සිට 20 දක්වා මේ පටිච්චසමුප්පාදය ධර්මදේශනා පහ පහ ඔස්සේ මම විවරණය කරලා තිබෙනවා. දැන් මේ ගාථා විතරක් අරගෙන මේ පරකතං අගං අනුන් කර දුකක් නෙමෙයි තමන් කරගන්න දුකක් ය හටගන්නේ දුක හටගන්නේ හේතු ප්‍රත්‍ය වීමෙන් ඒත හේතු බින්දොත් දුක් හටගන්නේ නැහැ කියන එකට ගලපන්නයි මම මේ හදන්නේ. මම හිතාමතා ගලපනවා නෙමෙයි ඇත්ත අර්ථය ඒකයි අපිට එතෙන් එන්න බැරි වුණ එකයි කාරණාව.
එහෙනම් මේ ඇස තුල කන තුල නාසය තුල දිව තුල සිදුවෙන සිද්ධිය බලන්න ඒක ඔබ කතා කරන හැට රූපයක් පේනවා කනට ශබ්දයක් ඇහෙනවා කියන අර්ථයට එහා ගින් ධර්මයෙන් විග්‍රහ කරන තැන බලන්න එතකොට මොකක්ද වෙන්නේ එතකොට වෙන්නේ ආලෝකයක් ඇති විට ආලෝක කිරණ ස්පර්ශ කරන විට ඒ ඉදිරියෙන් තිබෙනා වූ ඕනෑම රූප කලාපයක එවයින් ආපහු පරාවර්තන වෙනා වූ ආලෝක කිරණ හැම පැත්තටම යනවා අපි ඇසේ කාචය හරහා ගමන් කළොත් එතකොට ඒ ඉදිරියෙන් තෙන ගතේ හෝ පුද්ගලයාගේ හෝ ඊතලේ හෝ ඔරලෝසුවේ හෝ හැඩරුවක් ඇසේ ප්‍රසාදය තුළ හෙවත් කාචයෙන් ඇතුළත අක්ෂිගෝලයේ ඇතුළත පවතිනා වූ මේ අරමුණු ගන්න පුළුවන් හැකියාව තුළ පතිත වෙනවා ලෝකයේ අය කොතරම් ගෝචර රූපේ කියන්නේ ඉස්සරහා රූපේ කියලා කිව්වත් මම කියනවා මෙන්න මේ චිත්ත අභ්‍යන්තරයේ මේ සිත පහළ වෙන්නා වූ සෙවණලටයි ගෝචර රූපේ කියලා කියන්නේ කියලා ඒ වගේම පොත්ගලේකුගේ ඇස මනියගියන් පසුවත් තිබෙනවා සෛල ඔක්කොම තියෙනවා නමුත් ප්‍රසාදේ නැහැ එහෙනම් සෛල ආඩුනේ නැත්තම් ප්‍රසාදේ කියන්නේ සෛල නෙමෙයිනේ ඒකේ පවතින ජීවි බව එතකොට ප්‍රසාදයට ගෝචර රූපේ වැටෙනවා ඒ දෙකම ප්‍රසාදේ දන්නෙත් නැහැ ගෝචර රූපේ දන්නෙත් නැහැ නමුත් ඒක හඳුනා ගන්න චෛසිකේ තමයි තින්නම් සංගති පස්සෝ නැත්තම් චක්ක විඥාන චක්කුංජ වටිච්ච රූපේ චුප්පයි චක්කු විඥානං අනේ ඒ චක්කු විඥානේ රූපේ හඳුනන සිත තුළ තමයි මේ පස්ස චෛසිකේ හටගන්නේ පස්ස චෛසික කියන්නේ ප්‍රසාදයක් නෙමේ ගෝචර රූපයක් නෙමේ ඒත් ඒක හඳුනන සිත එකක්වත් රූප නෙමේ දැන් පස්ස වුණාම මොකද වෙන්නේ ස්පර්ශ වුණාම විඳින්න ඕන තම තමන් හඳුනාගත් පරිදි සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් ගත් පරිදි ස්පර්ශ වුණ අරමුණ වේදනාවෙන් විඳින්න වෙනවා පෘථග්ජන සමාජය තුළ බුදුන් වහන්සේ පහළ වුණු සමාජය තුළ වේදනාවට ඊට පස්සේ මොකද වෙන්නේ වේදනා පච්චය විඳීම රිදීම නෙමෙයි විඳීමට ඇලීම හෝ ගැටීම සිද්ධ වෙනවා ඇලීම නම් ලෝභ ගැටීම නම් දෝෂ නැත්තම් දෙකම මුලාව අන්න ඒකට කියනවා වේදනා පච්චය තණ්හා කියලා අපි අතීතයක් ගත්තේ නැතුව මේ වර්තමානයෙන් කතා කරලා ඊට පස්සේ අපි අතීතයට සම්බන්ධ කරමු තණ්හා වුණොත් උපාදාන භව වෙනවා ඒ උපාදාන භව කියන එකේ තේරුම උපාදානස්ස අනාගතයක්ක ඵලයක් හදන්න අවශ්‍ය හේතු චිත්තාභ්‍යන්තරයට බැස ගැනීම අන්න හේතු පටිච්ච එනම් වර්තමානයේ පස්සපච්චා වේදනා අවශ්‍යයි නමුත් වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව අපි අතින් සිදුවෙන වරද දැන් අරමුණ තුළ මේක දකින්න මං මේක කියලා ගන්නම් නැත්නම් ඒක පැටලෙනවා දැන් තණ්හා උපාදාන භව වීමට තමයි අවිද්‍යා සංකාර කියන්නේ මෙහෙම ඇලුනොත් අපි අරමුණකට රූපය හෝ සද්දය හෝ ගන්ධය හෝ තරහ හෝ නැවේකට ඒක චිත්තාභ්‍යන්තරගත වෙනවානේ අන්නේ අභ්‍යන්තරගත වීමට කියනවා යංකෝ බික්කවේ අනුසේති කියලා දැන් අද නම් මේක කලේ හෙට මේ පුද්ගලයා සමග ඇති වුණා මනාපය හෝ අමනාපය शब्द संबंधे मनापे हो मनापे ओने का दुर्वल हाईटम हरियाणा
අද මෙහෙම අපට නොදැනෙන්නට මේක සමග ඇලී හෝ ගැටි අපි සිංහලෙන් කතා කරනවා නම් මට වෙලාවක් ආවයිකෝ මම හොඳ වැඩක් කරන්නම්කෝ කියන සංකල්පයෙන් චිත්තාභ්‍යන්තරයේ තිබ්බා අනුසේති කළා දැන් තේන සංකම් ගච්ඡති කියන්නේ මොකද්ද ඒ තියපු එකෙන් තමයි සංකත හේවත් දුක හටගන්නේ දැන් බලන්න අර මම පෙන්නපු වර්තමාන මොහත තුල තිබෙනා වූ අතීතේ වර්තමානයේ සහ වර්තමාන හේතු කියන පද තුන අරගෙන දැන් අරමුණක් තුල අරමුණේ මුලා වීමට තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාරා කියලා කිව්වම තණ්හා උපාදාන බවමයි අවිද්‍යා සංකාර කියන්නේ දැන් ඔබට හෙට හතුරෙක් දකින්නකොට මිතුරෙක් දකින්නකොට ගිජු දෙයක් දකින්නකොට ඒ ඕනෑම රූපයක් ශබ්දයක් ගන්ධයක් දකින්නකොට මේ ගැටීමට එනකොට අර පරණ ගිනි පෙට්ටියේ ඉස්සරහා ගිනි පෙට්ටියේ කෑල්ල වගේ අර පෙර තැබූ තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාරා කියනකොටස අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බවසින් වර්තමාන අරමුණේ අතීතයේ තියෙනවා මේ තබනකොට තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාර අතීතෙන් එනකොට ඒකට තමයි අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව තේන සංකම් ගච්ඡති කියන්නේ අන්න අර තියපු එකෙන් මේක එනවයි කියන එක එනම් වර්තමාන අරමුණ නැමැති ගිනි පෙට්ටිය තුල අවිද්‍යා සංකාර තණ්හා උපාදාන නම් වූ අතීත හේතුව තියෙනවා දැන් අපි දැන් ඒ ටික ඇහෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද අරමුණ එන්නේ ඊට අනුව විඥාන චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන ඕන එකක් විඥාන විඥාන තුල නාම රූපය හට ගන්නවා ඒ නාම රූපය හට ගන්නට සලආයතන පස්ස වේදනා උදව් වෙනවා ආයතන හයෙන් එකට ස්පර්ශ වෙලා විඳින එක වර්තමානයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඕන කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍යයි වර්තමාන ඵලයේ ඒක තමයි වර්තමාන ගිනි පෙට්ටිය දැන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා වලින් නවත්තන්න පෘථග්ජනය පුද්ගලයා දන්නේ නැහැ ඊළඟ ගිනි පෙට්ටිය මේක ඇතුළට ගිනි පෙට්ටි පිට අර ගිනි පෙට්ටිය පිට කැලලට ඇතුළත අනිත් ගිනි පෙට්ටියේ කැලල හයි කරනවා වගේ මේ වේදනාවට තණ්හා කරනවා තණ්හා වුණොත් උපාදාන වෙනවා උපාදාන වුණොත් භව වෙනවා ඒ තණ්හා උපාදාන භවයට අවිද්‍යා සංඛාරා කියනවා මෙන්න මේ අරමුණ තුළ වර්තමානයේ අවසන් නොකර අනාගත ඵලයක් උපදින්නට මේ තණ්හා උපාදාන භව වීමට අවිද්‍යා සංඛාර කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර අතීතයෙන් ගන්න නැතුව දැන් කරන වැඩක් වශයෙන් ඉගෙන ගන්න දැන් මේක මොකද්ද මම මේ කිව්වේ වර්තමාන අරමුණ තුල අතීතයෙන් ගැනීම තිබෙනවා වර්තමානයේ විඳීම තියෙනවා වර්තමාන අනාගතයට ගන්න හේතු තැබීමත් හේතු වෙනවා අන්න එහෙනම් එහෙම වර්තමානයේ අනාගතයට ගන්න හේතු තැබීම තමයි අනුසේති නැත්තම් තණ්හා අනුසේති වෙනවා කියන්නේ ඒ නිසා තමයි ඊට පස්සේ ගැටෙනකොට ප්‍රසාදයන්ට ගැටෙtti අර දුක පංච උපාදානස්කන්ධය හටගන්නේ ප්‍රසාදයට ගෝචර රූප ගැටීම නිසා විතරක් නෙවෙයි ඒව බාහිර හේතු විතරයි තමන් තබපු අනුසේ හේතු වෙන නිසා තමයි සංකත ධර්ම හේවත් දුක් හටගන්නේ අන්න පරකතං අදං නෙමෙයි අත්තකතං බිම්බනුත් නෙමෙයි මේ හේතු පටිච්ච අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව නම් වූ මේ කාරණා ටික පෙර ඉස්සර අරමුණකදී තණ්හා උපාදාන අවිද්‍යා සංකාර වශයෙන් තියපු එක තමයි ආපහු එන්නේ මේක එනවට කියනවා උපන්න කුසල් කියලා දැන් මොකද මේ කරන්නේ අපි අරමුණක් තුල අතීතෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයට තියෙනවා අරමුණක් තුල ඊට හා යන්න එපා මේක තමයි ඕනෑම පෘථග්ජන පුද්ගලයෙක් තුල පව තුල පින තුල ධානය තුල සිදු වෙන්නේ පව තුල වටනම් අපිට එක කියනවා තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා කියලා
අරමුණේ මුලාවී අර තණ්හා කියන එක තේරුම් ගත්තා ඒකනේ තණ්හා වීම තුළ තමයි අනාගතේ හැදෙන්නේ කියලා. දැන් චතුස්සත්තේ ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සබුත නිර්වාණය කියන්නේ ඕකට බව තේරුම් ගත්තේ නැත්නම් කොහොමද කවුරුත් තණ්හාව නැති කරන්න උත්සාහ කරන්නේ? ඒ තණ්හාව උපාදාන බව වුණොත් ඒක අවිද්‍යාපත්‍ය සංඛාරා. එතකොට හේතුපටිච්ච සම්භූතං. මේක තමයි මිනිසුන් කරමින් හිටියේ. දන් දෙමින්, සිල් රකිමින්, භාවනා කරමින්, ආචාර ධර්ම වල ටික ටික හොඳ දක්වායමින්. එහෙම දියුණුවක් තියෙනවා ලෝකේ. නමුත් ඒ දියුණුව පවතින්නේම අවිද්‍යාව තුළ. ඒ නිසා ඒ දියුණුව තුළ පවෙන් ඉවත් වීමට පුළුවන්. නමුත් පවේ උපාදානේ උපාදානේ කියන දෝෂයේ පිනට රැඳින් පින විසින් ආය සසරට බන්ධ වෙනවා. ඒකෙන් ඉවත් වෙන්න පුළුවන්. ඉවත් වුණොත් පු탁ජන භාවය තුළ සසරට බඳවනවා ධානයෙන්. පැවැත්ම එකට එකක් වෙනස් කරමින් හොඳ කරමින් පැවැත්ම තුළ හිර කළා ඇරුණාම බුදුවරයෙක් පහළ වෙන තුරු නැවැත්ම පිළිබඳ මාර්ගයේ තිබුණ නැහැ. මේක තමයි බුද්ධක්‍ෘත්‍ය නැත්තම් බුදුවරගේ පහළ වීම. අවිද්‍යා පත්‍ය සංඛාරා තුළ ජාති ජරා මරණ වෙදිමින් ජාති ජරා මරණ ටිකක් කල් දාන්න මෙදෙන්න නෙමෙයි. කල් දාන්න පුළුවන් තැනට ඇවිදින් හිටියා. ඒ හේතුඵල වශයෙන් දකින්න බැරි වෙන නිසා. එහෙනම් ඔබට දැන් තේරෙනවද අපාය යනු පව් හේතුවල ඵලයයි, කාමසුගති යනු පින් හේතුවල ඵලයයි, බඹලෝ යනු ධාන හේතුවල ඵලයයි. අර පරිමාංශන සූත්‍රයේ පවතිනා වූ අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරිස පුග්ගලෝ අපුඤ්ඤං චේ සංඛාරං අවිසංකරෝති පුඤ්ඤං චේ සංඛාරං අවිසංකරෝති අනිජ්ජං චේ සංඛාරං අවිසංකරෝති වර්තමාන අරමුණේ වේදනාවට යහා ගින් තණ්හා උපාදාන බව වුණොත් මේ අවිද්‍යා සංඛාරය. දැන් මේක දැන් සිදු වෙනවා නම් දැන් නවත්තන්න බැරිද? අන්න මේකට ප්‍රමාදය කියනවා. මේක වලක්කණ්ඩ දරණ උස්මෙතෙන්ද ගේන සිහියට කියන අපතිය කියලා. දැන් ඔබ ඉගෙනගත්ත පටිච්චසම්පාදේ අවිද්‍යාපත්‍ය සංඛාරය ඉස්සර ජීවිතේනේ. කවදාවත් ඒකට ගිහින් ඒක නැති කරන්න බැරි නිසා ඒක වළංගු නැහැ. අනාගත බුදුහාමුදුරුව පහළ වෙනකම්ම කී කියන්න පුළුවන්. එදාට උන්වහන්සේ පැහැදිලි කර දුන්නාම හදාගන්න පුළුවන් වෙයි. උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා නේද එදාට? නමුත් අපේ බුදුන් වහන්සේ මේක පැහැදිලි කරලා තියෙනවා අපි තේරුම් ගත්තොත්. අනාගත බුද්ධ ගෞරව වෙනකොට වර්තමාන බුද්ධ ගෞරව ඉස්මතු වෙනවා නේද? මේ ඔබ ඉන්නේ ඒවගෙන අවධානය යොමු කරන යුගයක. ඒකට අවකාශ විශේෂයෙන් ලැබිලා තියෙන යුගයක. මම මේ කියන පදේ ඔබ මේ අහන මොහොතට තියෙන තත්ත්වය අනුව තේරුම් ගන්න. ඒක අදටත් හෙටටත් ගැලපෙන්න ඕන. දැන් මම කිව්වොත් ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල මේ ඕන එකකට මේ තින්නම් සංගති පස්සෝ හරි. පස්සපච්චා වේදනා රූප වේදනා, පස්සපච්චා වේදනා සද්ද වේදනා, පස්සපච්චා වේදනා ගන්ධ වේදනා, පස්සපච්චා වේදනා රස වේදනා, පස්සපච්චා වේදනා පස් පොට්ටප් වේදනා, පස්සපච්චා වේදනා පවුපින් ධාන ඕන එකක් මනෝද්වාරික වේදනා. මේ ඔක්කොම චෛසික විද්‍යාවක් නේද මේ? එතකොට ඒ වේදනාවට ඇලෙනවට තමයි, ගැටෙනවට තමයි වේදනාව මම කරගන්නවයි කියලා කියන්නේ. මම වුණොත් මගේ වෙනවා, මගේ වුණොත් මගේ ආත්ම වෙනවට තමයි උපාදාන භව වෙනවා කියලා කියන්නේ. දැන් ඔබ වර්තමාන මොහොතේ සසරක් හැදුවා නේද? ඔන්න බුදුන්ගේ විශිෂ්ට ධර්මදේශනාවල ආගේ තේරුම් ගන්න. මිනිසුන් හැමදාමත් කරන්නේ වර්තමාන මොහොතේ සසරක් හදන එක. අතීත හේතු වශයෙන් වර්තමාන ඵල පහළ වෙනකොට වර්තමාන හේතු තියෙන එක. තියලා අවසන් කරන එක. ඒ නිසා හේතු පටිච්ච සම්භූතං තමයි උන්ට සු කරන්න පුළුවන් දෙය. සම්භූතං ඊළඟට මෙලෝ වශයෙන් සහ ප්‍රවෘත්ති පාක පරලෝ වශයෙන් නම් ඔබගේ හේතු කොච්චර තියලා තියෙනවද ජීවිත අවසාන වෙනකොට? ඒ නිසා ප්‍රතිසන්දියේදී ආපු කාරණේ පව් හේතුව නම් පව් හේතුවේ පව් ඵලයේ කාම දුගතිය.
පින් හේතුවේ පින් ඵලයේ කාමසුගතයේ ධාන හේතුවේ ධාන ඵලයේ ධාන බඹලව අර හේතුපටිච්ච සම්භූතං සංසාරේම අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්න බයයිද එහෙනම් මට මේ උත්තරේ දෙන්න අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ කුසලයේ කියලා කවුරු හරි කියන්නේ කවුරුත් අත උස්සන එකක් නෑ අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ මේ උපාදානයේ කියන වචනේ පවතුලෝ පිනතුලෝ ධානය තුල කරනවා නම් ඒකෙන් සසර හැදෙනවා ඒකට පාපය කියලා ආරි සත්‍ය පෙන්ලා තිබෙන උපාදානයේ පාපය මේ නිසාම තමයි පෞකාරයටත් දුකින් මිදින්න පුළුවන්කමක් තියෙන ධර්මයේ තේරුණාම මෙනිසා තමා පින් මාර්ගේන පුද්ගලයාට දුකෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙන ධර්මයේ තේරුණාම මෙනිසා තමා ධානලාභියට බුදුන් හම් වෙලා තමන්ගේ උපාදානෙ මිදෙන්න ධර්මයේ උදව් කරගන්න පුළුවන් වැරදි අසුරක් නිසා පෞකාරය නමග ගියා පෘථග්ජන පුද්ගලයා ඒ උපාදානය තුළ පිනේ හිර වුණා ධානලාභියා ධාන උපාදානෙ තුළ හිර වුණා ප්‍රමාදයක් බුදුරජාණන් වහන්සේගේ අපමාද වමත පදං පැවිදි වූයන් සඳහා පමණක් එහෙම නෙමෙයි. පෞකාරයතුල හෝ පින්කාරයතුල හෝ ධානලාභයතුල ප්‍රඥාව පහළ කරගන්න පුළුවන් නම් ඔක්කොටම වළංගුයි. දැන් ඔබට සංසාරේ තේරෙනවද හේතුපටිච්ච සම්භූතං වලින් අනාගතයක් හැදුවැරනම නැත්නම් අනාගතයක් නැහැ කියලා? හොඳට තේරුම් ගන්න සසර තියෙනව නෙමෙයි. අපි විසින් මේ අර වර්තමාන ගිනි පෙට්ටියට අතීතර කෑල්ලක් හයි කරලා තියෙනවා අනාගතයට හයි කරන්න තව කෑල්ලක් තියෙනවා ඇතුලේ පිටපැත්තෙන් ගිනි පෙට්ටිය පෙවුනාට ඇතුලෙන් දෙකක් තියෙනවා මැද්දට ගත්තාම දෙකක් හයි කරහැකි දෙපැත්තට අන්නේ දෙකක් හයි කරනවාගේ වර්තමාන ආරමුණ තුළ අතීතය සහ අනාගත හේතු දැවීම කියන මේ වැරැද්ද ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ සිදුවෙනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ පමාදෝ මච්චනෝ පදං ඔන්න වෙමින් පවතින දේ සිදු වෙමින් පවතින දේ ඉතින් මේකේ විපාක වශයෙන් පව විපාක වල දුක් විපාක පින් වාඩ ආයවරණ බල ධානය විපාක වල කලක් තිස්සේ මෙහාට එන්න වෙන්නේ නැති සම්සුන් සමාධිය ලෞකික ඵල තියෙනවා වෙනස්කම් නමුත් යාව සන්තා සමාපatti ආගන්ත ආරෝපණබ්බවන් කියන්නේ ඔව් සාන්ත සමාධිය තියෙනවා තමයි ඒත් පුනර්භවයට එන්න වෙනවා එනිසා බුදු සමයේ පෙන්වන අවිද්‍යාව කියන එක අවිද්‍යා සූත්‍රයේ වෙනම දවසක මම පැහැදිලි කරන්නම් අවිද්‍යා සූත්‍රය එක පැහැදිලි කරලා තියෙනවා නමුත් මේ එක වර්තමාන මොහොතේ මුලා වීමට නමක් වර්තමාන මොහොතෙන් අවසන් කරන්න පුළුවන්කමක් තිබුණහම ඒක නොකරනවට නමක් තමයි අවිද්‍යා සංකාර නැත්තම් ප්‍රමාදය කියන්නේ සසරේ ප්‍රමාදය කාර්යාලේ ප්‍රමාදෙන්නේ නේ මේක සසරේ අනාගත ඵලයක් උපදින්නට හේතු තබා ස්කන්ධ පංචකේ නිමා වීම. ඒ නිසා ඒ තබන හේතුවල ඵලයක් හට ගන්නවා අනාගතේට. වර්තමාන හේතු ලැබුවොත් ඵලයක් හට ගන්නවා. දැන් හේතු බංගා නිරුජ්ජති කියන්නේ වර්තමාන හේතු නැතිවීම නම් එතකොට අනාගත ඵල හට ගන්නවද? දැන් හුස්ම ටික නතරුනහම කාය වේදනා කියන එක කිව්වහම වණක් තියනවාද ඒකේ ගැඹුරට එතකොට ඒක පටිච්චසම්පාද නිරෝධය වෙනවාද ඒක හේතු ඒක හේතුඵල ධර්මයේ වෙනවාද බුදුදහම හේතුඵල හේතුඵල නිර්මාණය කරන්න පෙන්වන්නේ පැවැත්ම බුදුදහම හේතු නිරෝධයෙන් ඵල නිරෝධය දැන් ඔබට මේක තේරුම් ගත්තාම අර යමක නැකත කියලා කියන සුන්දර මොහොතක් නේ අන්නේ වගේ මේ නැකත උදා වෙනවා නේද තේරුම් ගත්ත පුද්ගලයාට නිින්ද හැරුණ විට අවදි වුණ තැන් පටන් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හේතු බංගා නිරුජ්ජති කරන්න කරමින් හිටියේ හේතුපටි සම්භූතං ඒකට පෘථග්ජන කියලා කියනවා දැන් පමාවීම කරමින් හිටියා බුදුන් වහන්සේගෙන් හෝ බුද්ධ පුත්‍රයෙකුගෙන් මේ කාරණාව තේරුම් අරගෙන ඔබ ළඟ මේ එකක් තුල අතීතය සහ අනාගත හේතු තැවීම කියන මේ වරද සිදු වෙන හැටි තේරෙනවා නම් දැන් ප්‍රමාද වෙන්නෙත් මේ මොහොතේ එතකොට ප්‍රමාදෝ මච්චුරුම පදං අපමාදෝ අමත පදං මේ හේතු බිඳින්න පුළුවන් නේද හේතු බංගා
එහෙනම් අර අගං දුක හැදෙනවද? උපාදාන වෙන්නේ නැත්තම් දුක හැදෙනවද? පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. අර තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරයි උපාදාන වේ අවසන් වෙන එක. ඒ හේතු විදුනොත් ඔබ පත්වන්නේ විද්‍යා විමුක්තියට සම්පූර්ණේ මොහොතින් මොහත පත් වෙනවා කියලා තේරෙන්නේ නැද්ද? මම මෙහෙම උදාහරණයක් කියන්නම්. ලෝකෙනි හඳයි. ඔබ මොනවාරි හෝත හේතුවකින් කලබල වෙනවා. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වයින් කලබල වෙනවා. හොඳයි, කලබල වීම තියන්න පුළුවන්ද? අවසන් වෙන්නේ වහාම නිහඬ බවෙන් නේද? කලබල වීම විකෘතියක්. ආපහු එක නිකුත්, ආපහු ප්‍රകൃතිය කරාම යනවා. කලබලයේදීත් නිහඬ බව හැමමම තියෙනවා. නමුත් නිහඬ බව පේන්නේ නැහැ කලබලේ නිසා. නමුත් කලබලේ නිවීම ගියාම ආයෙත් නිහඬ බව. හැමදාමත් පවතින නිහඬ බව නේද? ඔබ කලබලයට එකතු වෙන්නේ වෙනකොට නිහඬ බවට ප්‍රිය කරන්නෙක් වුණොත්, එහෙනම් ඔබ නිහඬ බවස යාම සඳහා හැම විටම කලබලය ඉක්මනින් සංසිඳවන්න මහන්සි වෙනවා. ඒකට කියනවා තේසං වූප සමෝසුකෝ ඒ වායේ සංසිඳීම සපයි. මගේ එක උදාහරණයක් තියෙනවා. තිබෙන අහස දිහා බලා ඉන්නේ නැතුව ඔබ යන වලාකුලට එල්ලෙනවා. වලාකුලේ එල්ලෙනවා. වලාකුලත් එක්ක යන්න වෙනවා ඔබට. නමුත් වලාකුල යන්නේ තියෙන අහස තුලමයි. ඔබට වලාකුල අතහරින්න පුළුවන් නම් යන්න වෙන්නේ නැහැ. තියෙනවා නේද අහස? ඒ බව නිහඬ බව තියෙන එකක් හැම වෙලේම. අපි නේද නැති කරගන්නේ? ඊට උඩින් මේ චෛසික පහල කරන ලෝභයෙන් දේසයෙන් මොහයෙන් මමත්වෙන් ගැනීම තුළ අපි තමයි නිහඬ බව බිඳින්නේ, දුක හදාගන්නේ. දැන් තව වචන දෙකක් මම මෙතෙන් ගන්න. සූත්‍ර දේශනාවල ඔය එක තැනක නෙවෙයි තියෙන්නේ, බොහෝ තැන්වල පවතිනවා. බලන්න බද්දේ කරත්ත සූත්‍රයේ තියෙනවා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං කියලා. ආරණ්‍ය සූත්‍රයේ තියෙනවා පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති. අර පච්චුප්පන්න කියන තේරුම වර්තමානයේ කියන සිංහල අර්ථයට ගන්න නැතුව ඇස තුල කන තුල නාසය තුල ප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන එකට ගන්න පච්චුප්පන්න. එහෙනම් ඇසේ නම් ප්‍රසාදේ ගෝචර රූපේ ආලෝකේ මනසිකාරේ චක්කු සම්පස්සේ චක්කු විඥාන මේ පච්ච උත්පන්න. දැන් ප්‍රත්‍යඥ පුද්ගලයා ඇතින් සිහිය පාවිච්චි කළේ නැත්නම් මේක අරමුණේ ඇලී ගැටි අරමුණ නැසෙනව. නමුත් අනාගත ඵල උපදින්න හේතු තබා නැසීමේ ප්‍රමාදයට අහු වෙනවා. සසරේ ප්‍රමාදේ. ප්‍රමාදයෙන් මිදෙන්න ඔබට කවදාවත් වර්තමානයේ ඇරුණාම වෙන අවස්ථාවක් එහෙම මේ ඉතිහාසය තුළ දීලා නැහැ, දෙන්නෙත් නැහැ. එනිසා මේක හොඳ නැකතක් උදා වෙනවා හැම මොහොතේදීම. ඔය පෘථිවිය කරකීම දිහා බලාගෙන ඉරුපායන වෙලාවට තාරකා මණ්ඩලෙ පිහිටීමක් කරනවා 27ක් නැකත් හදලා තියෙනවානේ. ඕන වෙලාවක නැකතක් නැති වෙලාවක් ඉන්නේ පැය පහක් විතර අවුරුද්දට සැරයක් විතරයි. බලපහ ඕන කෙනෙක් නැකතකින් ඉපදිලා තියෙන්නේ. ඒ වගේ මේ වර්තමාන මොහොත නැකතක් බවට පත් කරගෙන ඒක මංගල කාරණයක් බවට පත් කරගන්න ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ මේ ක්‍රියාමාර්ගයේ තේරෙනවා නම් දැන් ඔබ මොකද කරන්න ඕන? දැන් ඔබට මෙතෙක් මම පෙන්වුවේ සංසාරයේදී පවතුල පිනතුල ධානය තුල හේතුපටිච්ච සම්භූතං. මේ හේතුපටිච්ච සම්භූතං කියන එකේ තේරුම වර්තමානයේ විඳ අනාගත ඵලයක් උපදින තැබීමට තමයි හේතුපටිච්ච. ඒ නිසා තමයි හටගන්නේ. අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි දුක් හටගන්නේ උපාදානය තුල. හොඳයි, මේ මොහොතේ මේ හේතු ටික බිඳින්න පුළුවන් නම් දැන් පරකටන් අගන් නෙමෙයි තමන් හදාගත්ත දුකට හේතු නොතැබීමෙන් දුක නැති වෙයි කියන එක වෙනවා නේද? මොකද
දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. දැන් ඒ තණ්හාව බී තණ්හාව සී තණ්හාව කියලා නැහැ. නමුත් රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව කියලා අරමුණේ ඇසේ කනේ නාසයේ මේ තණ්හාව හට ගන්නවා. හොඳයි අපි බලමු ආයෙත් ඇසට ගැටෙනවා. ඇසට ගැටෙනකොට පුද්ගලයා එක්කලා තිබෙනා වූ අමනාපය අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භවයෙන් හිතට එනවා. මේ පුද්ගලයා මගේ හතුරාය කියලා විඥාන නාමපද සලආයතන පස්ස වේදනාවෙන් විඳිනවා. අතහරින්න බෑ මුත් එක්ක තිබෙනා වූ අමනාපය මට පරිගන්න කල් ඉවර වෙන්නේ නැහැ කියලා ඉස්සරහට තියලා ඉවර කරනවා. මේ අර පාලි පද නැතුව වර්තමාන මොහොතේ සිදුවෙන දේ අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගත කනතර නම් සෝත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඉදරවල් හයටම බලා ගන්න. දැන් වේදනාව තමයි අසීමාව. දැන් අන්න මමත්වේ නොගැනීම වේදනාවෙන් අවසන් කරහි මමත්වෙන් ගැනීමට කියනවා වේදනාපත්‍ය තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. අන්න මම වුණ හැටි සහ වර්තමාන හේතු තබන එක. අනාගත ඵලයක් සඳහා වර්තමාන හේතු තබන එක. තණ්හා වේදනාවට තණ්හා වුණොත් උපාදාන වෙනවා උපාදානොත් භව වෙනවා එකට කියනවා අවිද්‍යා සංඛාරා. හොඳයි වේදනාව අල්ලගත්තේ නැත්නම් වේදනා නැත්නම් දස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව උපාදාන භව වෙන්න නොදෙනවට කියනවා අශේෂ කියලා. මමත්වෙන් නොගන්නවට කියනවා විරාග කියලා. එතකොට එහෙමනම් මොකද වෙන්නේ? නිරෝධය. අවශේෂ නෙමෙයි එතකොට නිර්අවශේෂ නිරෝධය. දැන් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. දැන් මේ තණ්හාව නැති වුණාද? දැන් මොකද්ද නැති වුනේ? අතීත හේතු ඇවිදින් ඉවර වුණා. වර්තමාන පොළේ විඳලා ඉවර වෙනවා. අනාගත හේතුවක් තොතබා ඉවර වෙනවා. දැන් එහෙනම් එතන ඊළඟට කියන්න තියෙන්නේ තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් අවිද්‍යා සංඛාරාද විද්‍යා විමුක්තිද? දැක්කද ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ නිින්ද හැරෙන විට ඕනෑම මොහොතක පවතින බාහන මධ්‍යස්ථානේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන්න ඕන හැටි? තේරුම් ගන්නකෝ. සියලුම බුදු ධර්මයේ එතන තියෙනවානේ. බුදුරුව අවුරුදු 45ක් දේශනා කරපු ඔක්කොම මෙතන සාරාංශ වෙලා තියෙනවා. දැන් ඔබ පැවැත්මේ කොටස් කරුවෙද්ද ඔබට නවත්තන්න ඕනේද? දැන් මේක වෙන තැන් වලින් ගන්නු අපි. ත්‍රිපිටකේ සූත්‍ර දේශනාවලින් කොහොමද තියෙන්නේ? යංකෝ වික්ක අනුසෙත්තෙන් සංකම් ගච්ඡති. උපාදානස්ස කොහොම හත් උප්පත්තිම් පඤ්ඤාපේන අනුපාදානස්ස මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝමාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ උපාදීයමානෝ කෝ බික්කු බද්දෝමාරස්ස අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ. මේක නේද මේ කියන්නේ? උපාදාන කරගැනීමෙන් සසරට බැඳීම බද්දෝමාරස්ස. ඒ පැවැත්ම උපාදානය කරන ගැනීමෙන් අනාගත ඵල ඉතරුණු වී අවසන් වීම මුත්තෝ පාපිමතෝ අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. එනං අර තණ්හා උපාදාන කර ගැනීම මමත්වෙන් ගැනීමයි තණ්හා උපාදාන කරන ඕගෙනකොට අතීත හේතු නිසා වර්තමාන ඵල අවසන් වෙනවා. වර්තමාන හේතු නොතබා අවසන් වෙනවා. මෙන්න මේ අරමුණක් තුළ අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු තබා අවසන් කිරීම අනිත්‍ය නෙමෙයි. ඒකට තමයි අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීම කියලා කියන්නේ. අතීත හේතුත් ඉවර වෙනවා, වර්තමාන හේතුත් ඉවර වෙනවා, වර්තමාන හේතු ඉතුරු නොකර අවසන් කරන එකට කියනවා පංච උපාදානස්කන්ධේ උපාදාන නොවෙන්න අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා. හරිද නැහැ? එකවරක් බලන්න ඕනද? නැහැ. අන්න දැන් මේ අනාගත ඵලයක් උපදින්න හේතු නොතබා අවසන් කරන මේ මාර්ගයේ තේරුම් ගත්ත පුද්ගලයාට කියනවා පටිසෝතගාමියා කියලා. දැන් ඌට වැඩක් පැවරුණා. අනේ ඉතින් ගෙදරට ගිහින් ඉඳගෙන ඉඳලා කියන බණ කතන්දරයක් අහගෙන ඉඳලා දෙන දෙයක් කාලා සාදුත් කියලා වණ හොඳයි කියලා ස්වාමීන් වහන්සේට සහතිකුත් දීලා ගෙදර එනව ඇරුණාම තමන් තුල සසරක් හැදෙන බව ඉගෙන ගන්නේ නැහැ නේද කවදාවත්? ඊළඟ දවසෙත් බණ අහලා පිංස්ත කරගන්න බණ අසනවා නම් පින්මය සිදුවන්නේ කියලා නේ කියන්නේ. ඔව් වෘතග්ජනෙන්ට හරි ඒක. බණ අසනවා නම් වැටහෙනවා. එතකොට ඊට පස්සේ අවිද්‍යාවයි දුරවන්නේ, දුරු වීම ආරම්භ වෙන්නේ.
දැන් මේ වර්තමාන හේතු නොතබා අවසන් කිරීමට නිරෝධය දකින්නවා කියන්න බැරිද? හේතු පටිච්ච සම්භූතන් නෙමෙයි දැන් හේතු බංගා. එහෙනම් සංකංගත්ත තියෙනවද ආපහු දුක හට ගන්නවද උපාදානස්කන්ධ පහළ වෙනවද? සසර නිම කරන්නට සහ සසර හදන්නට දෙකම කරන්න පුළුවන් වර්තමානයේ. අන බුදුසමයේ ගැඹුර වටහා නොගත් බෞද්ධයෝ සහ බෞද්ධ නොවන අය ඔක්කොම කරන්නේ සසර හදන එක. බුද්ධෝත්පාදයක සදහම් හමු වෙනවා කියන කේ තේරුම මෙන්න මේ මොහොත සසර හදන්න නැතුව අවසන් කරන්නට. මෙන්න මේ වැඩේ කරන්න කියන එක තමයි ඔය නොපමාව නම් වූ තනි වදනකින් බුදුරජාණන් වහන්සේ ලෝකෙට හෙළි කරලා තිබෙන්නේ. අන මේක තේරෙනවා නම් මට තේරෙන නිසා මම කියනවා ඔබටත් තේරෙනවා නම් ඔබගේ දැක්ම බණ ඇසීම තුළින් ගම්බීරේ සුතානාටානේ සුපඤ්ඤා චක්කුම් කමති ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා සොමු වෙනවා. මෙහෙම වෙනවා නේද? ආ. එහෙම වෙනවා නම් එහෙනම් නොවෙන්ද වග බලා ගන්න වෙනවා. මෙන්න මේ නිසා මේ වරද සිදු වෙන එක වළක්වන්න කියන කාරණේ වදාරන්න තමයි උදුන් වහන්සේ අපමාදෝ අමත පදං අපමාදේන සම්පාදේත අපමත්ත අනමියන්ති කියලා අපමාද කියන වචනයක් පාවිච්චි කරලා බොහොම මහන්සි වෙලා තියෙන ලෝකයාට මේ අවබෝධය ලබා දෙන්න. එහෙමනම් මේ ධර්මදේශනාව තුළ ඔබට කරුණු වැටහෙනවා. දැන් මම එක එකකින් පෙන්වුවේ ඔබ සජීවීව පාවිච්චි කරන්නේ ඇසද කනද නාසයද දිවද කයද? ඒ මොහොතේ ඒ මොහොතට ගන්න එක කොකෝකාරය අමුතුවෙන් ගන්න ඕන නැහැ. චිත්‍රපටයක් නම් රූපය, ගීතයක් නම් සද්දය, ආහාරයක් නම් රසය, ගාහන ගන්ධය. ඒ විදිහට වර්තමාන මොහොතේ කරන දේ. නින්ද හැරුණ විට. දැන් අරමුණු තුළ ජීවත් වෙන්න වෙලා තියෙනවානේ. දැන් අරමුණු තුළ නොයල්මෙන් අවසන් කිරීමට අනිත්‍ය දකින්නවා කියනවානේ. අර තණ්හා උපාදාන බව නොවි අවසන් වීමට අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් කියනවා. ඒ කියන්නේ මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන වශයෙන් අවසන් වන ස්කන්ධ පංචකය. ඒක ස්කන්ධ පංචකය පහළ වුණා. නමුත් අනාගත ඵල උපදින්න හේතු නොතබා අවසන් වෙනවට එතකොට උපාදාන නොවි අවසන් වීම නිරෝධය. පංච උපාදාන ස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියන එකට ගලප ගන්න. දැන් තේරෙනවද භාවනාව? දැන් තේරෙනවද විදර්ශනා භාවනාව? දැන් තේරෙනවද කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න ඕන බව? මේ ටික තේරුම් ගんだයි සංසාරේ අනන්ත කාලයක් උපදමින් මැරමින් එන්නේ බුද්ධෝත්පාදයක සදහම් මහාන කණක් හදාගෙන. ඔය ටික තේරුම් ගත්තාම Taman කරන්න ඕන අත්තාහි අත්ත නොනාතෝ කොහිනාතෝ පරෝසියා. තුම්හේ කිච්ඡං ආතප්පං අක්කාතරෝ තථාගත. කලයුත්තක් නැත්තම් මේ භවය හදන එක ඔබ කරන්න ඕන නවත්තන එක. තථාගතවරු මෙහෙමයි මේක වෙන්නේ කියලා පැහැදිලි කරනවා. දැන් වැදගත්ද සද්ධර්ම ශ්‍රවණේ? දැන් වැදගත්ද මේ කියලා දෙන පුද්ගලයාගේ අසර පොත හෝ කල්යාණ මිත්‍ර සේවනේ? දැන් වැදගත්ද මේ කාරණාව ක්‍රියාත්මක කරන එක? හරි. ඔන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට දැන් සසරේ පමා වුණ හැටි තේරෙනවා. දැන් මේ වගේන කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් දේ මොකද්ද? සසරක් හදන්න නැතුව ඉඳ වර්තමානයේ පාවිච්චි කරන්න පුළුවන්. අනුපාදීය මානෝ මුත්තෝ පාපිමතෝ ඔබ කරන්න ඕන. අන දැන් අපි තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් එහෙනම් අවිද්‍යා සංකාරයක් නැහැ. එහෙනම් අතීත හේතු නිසා වර්තමාන ඵල පහ පමණයි. ඒ කියන්නේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව තියෙනවා. විඥානනාප සලායත පස්ස වේදනාවලින් අරමුණ හඳුනා ගැනීමක් තියෙනවා. තණ්හා උපාදාන බව කරන්නේ නැත්නම් හඳුනා නොගැනීමෙන් මිය යනවා නොපමාවි. පමාවෙන්නේ නැතුව. දැන් හේතු බංගා තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. එහෙනම් හේතු බංගා එහෙනම් විද්‍යාය මුක්ති. දැන් දැක්කද මලගෙදරකදී ශරීරේ බිඳී යාමට හේතු බංගා නිරුද්ධති කියවට හරියන්නේ නැහැ කියලා? ඒකයි මේ බුදු සමයේ ගැඹුරුක් තැන් කෙරෙහි අවධානය යොමු වෙන්න ඕන කියලා කියන්නේ. නම් ඔබ හැම දිනාට මේව කරුණු පැහැදිලි කර ගැනීම තුලින් මේ අනුගමනීය ප්‍රතිපදාව ඇසතුල කනතුල නාසයතුල වර්තමාන මොහොතේ අවදියෙන් සිටමින් කරන්නට අවශ්‍ය ධර්ම අවබෝධය පිණිස මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනේ කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අරමුණ දායකත්වයෙන් ලබන්නේ ශාන්ත ගුණවර්ධන මහත්මයා විසින්.
මේ මාත්‍රකාවට ගැළපෙනම ධර්මදේශනාවක් කළා කියලායි මට හිතෙන්නේ. සුවසහසක් ජනයාට නිවැරදි ධර්මයක් කියා දීම සඳහා වෙරදරන ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. පළවෙනි ප්‍රාර්ථනය ඒකක්. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. ප්‍රාර්ථනීය බෝධිය මේ ජීවිතයෙන් මෙතනින් එහාට නොයන එක නම් ඒක මොකද්ද කියලා තේරුම් ගන්න. වසර 30ක් ආයු වළඳා දැනට වසර 6කට පෙර අප අතරින් වූ වූ සසි ගුණවර්ධන පුතණුවන් ඇතුළු පින් අනුමෝදන් වී හැකි සංසාරගත ඥාතීන් සිටිනම් පින් අනුමෝදන් වී ජීවිතය සැපවත් කරගෙන මතුපදීන ආයුක්මන් භවයකදී මිනිසත් බවක් ලබාගෙන සද්ධර්ම අවබෝධයෙන් නිවන් මඟ හෙළි කරගන්නට මේ පුණ්‍යානුමෝදනාව හේතු ආසනා වේවා. රෝග බියෙන් පෙනෙන සියලු සත්වයින්ට මේ පින ආශිර්වාදයක්ම වේවා. ධර්මදේශනාවේ මූලදායකත්වය දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්මස්සවණෙන් ජනිත කරගත්තා වූ ආශිර්වාදයන් මත පිහිටා ඔබ හැම දිනාට අනුග්‍රහ බවතුන් හැම දිනාටම මේ ධර්මඥානයේ පහළ වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. පරලොස්සපත් ඥාති වර්ගය අවෙත්නම් පින් අනුමෝදන් හේක උන් පින් අනුමෝදන් කරන උන්ට මතු භවයකදී නිවන් මඟ හෙළි කරගන්න හේතු වේවා යන්නත් ප්‍රාර්ථනයයි. ඒ වගේම වර්තමාන මේ දුක්ඛදායක අවස්ථාවෙන් මිදෙන්නට අවශ්‍ය එක්සත් භාවයේ නැත්තම් වීරිය හැම දිනාටම වීරිය කරන්නට නැත්තම් ඒ සඳහා කළ යුතු දායකත්වය දරන්නට ලැබේ ලබා ගන්නට දායකත්වය දරා ගන්නට නුවණ පෑදේවා යන්න ප්‍රාර්ථනයයි. ඔබේ ආශිර්වාදයක් අප පිළිගනු ලබනවා. එබැවින් ඔබ හැම දිනාටත් අපටත් මේ ගෞතමින් වහන්සේ වදාළ හේතු පටිච්ච සම්භූතං නම් වූ පමාව තේරුම් අරගෙන හේතු බංගා නිරුද්ධති කරන ධම්මස පාදා ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු ආසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව. හැම දිනාටම තෙරුවන් සරණයි. Nibbana.